දැන් අපි යන්නේ අපේ මදර් බෝඩ් එකෙන් පොර සෙට් කරගන්න මම ගා තියෙනවා මේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එක සහ පේපර් කටර් එකක් අවශ්‍ය වුණොත් සහ පැකේජ් යූත් කරගන්න ඕනි වෙන කතුරක් කොහොමද CPU එක මේකේ මදර් බෝඩ් එකේ CPU එක ඉන්ස්ටෝල් කරන්න කියලා විශේෂම දේ තමයි මේ ඔයගලන් බැලුවොත් මේයි මේ මදර් බෝඩ් එකත් එක්ක ආපු මැනුවල් එක ඒක තියෙනවා අවශ්‍ය සියලුම දේවල් මොනවාද මේ එක එක කනෙක්ටර්ස් කොහොමද කොහෙටද කනෙක්ට් කරන්න ඕනි අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ කියවන්න ඕනි ඔයගොල්ලෝ බිල් කරනවා නම් කලින් එක්ස්පීරියන්ස් නැත්තම් බලන්න අපි යන්නේ කොහොමද CPU එක ඉන්ස්ටෝල් කරන්න කියලා යන්නේ මේකේ බලන්නම මෙතන පොඩි ලිවර් එකක් තියෙනවා ඕලන්ට පේනවා ඇති ඒ ලිවර් එක මෙහෙට විරුද්ධ කළාම තමයි මේක ඕපන් වෙන්නේ ඊට පස්සේ CPU එක මෙතන ඉන්ස්ටෝල් කරලා මෙසෙ ආය ලිවර් එක පාත් කරන්න ඕනේ මෙතන තියෙනවා පොඩි ත්‍රිකෝණයක් වගේ පොඩි සලකුණක් ඒ ත්‍රිකෝණය මෙන්න මේ CPU එකේ පොඩි ත්‍රිකෝණයක් තියෙනවා ඒකත් එක්ක මැප් වෙන්න ඕනේ කරන දේ තමයි CPU එක කොහොමද අපි අල්ලන්නේ කියන එක මේක උඩ ටච් කරන්න හොඳ නැහැ අතරම කිව්වා. ඒ කියන්නේ මේක ටච් කරන්න ඕනේ මෙහෙම පැත්තෙන්. සයිඩ් වලින් තමයි ටච් කරන්න ඕනේ CPU එක. මෙතන පේනවා ඇති පොඩි ත්‍රිකෝණයක් වගේ දෙයක්. මේ ත්‍රිකෝණේ මෙන්න මෙතන තියෙන ත්‍රිකෝණයට මැප් කරන්න ඕනේ. පුන පොඩ්ඩක් මෙහෙම කළ බලන්න මේ හෙල වෙනවාද කියලා. ඊට පස්සේ ලිවර් එක පහට තද කරන්න අපි ඉන්ස්ටෝල් කරන්න ඕනේ RAM එක. ඒනාලා මම මේ ඩිසයින් එක හැටියට ඉස්සෙල්ලාම මෙතන M2 SSD එක ඉන්ස්ටෝල් කරනවා මට මෙතන ගලවන්න වෙන නිසා. දැන් මම යන්නේ මේකට NVMe SSD එක ඉන්ස්ටෝල් කරගන්න. SSD එකේ සයිස් එක මෙන්නේ ෆෝම් ෆැක්ටර් එක 2280 කියන එක. එතකොට අපි සෙට් කරන්න ඕනේ මේ විදිහට. එතකොට මෙතෙන්ට අපි පොඩි ස්ක්‍රූ එකක් තුලක් කර ගන්න ඕනි. අපි මදර්බෝඩ් එකත් එක්ක මේ ස්ක්‍රූ සෙට් එකක් එනවා. අපි එකින් එකක් අරගෙන මෙතන සෙට් කරගමු. අපේ හීට් සින්ක් එක තියෙනවානේ. ඒ හීට් සින්ක් එකේ මේ උඩ තියෙනවා පොඩි ප්ලාස්ටික් කවර් එකක්. අපි ඒක අයින් කරන්න ඕනි. උලන අපි කරන්නේ අපේ CPU කූලර් එක සෙට් කරගන්න එක. මෙතන තියෙන පොඩි හුක් එකක් වගේ. ඒකට අපි සෙට් කරගන්න ඕනි. මෙතන තියෙන පොඩි හිට ගැළපෙන පොඩි කෑල්ලක්. ඒක හරියට ඒ හුක් එකට වැටෙන්න සෙට් කරගන්න ඕනි. තව දෙයක් තමයි මේක උඩ ඇප්ලයි කරලා තියෙනවා තර්මල් පේස්ට් එක. හරියට මේකේ උෂ්ණත්වය ගමන් කරන්න. මේක වැඩි අත තියන්න එපා. මොකද මේක අතේ ගැලවෙනවා. අපි මේ හුක් දෙක දාන්න ඕනේ මෙතන පොඩියට තියෙන. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් මෙහෙට තද කරන්න ඕනේ. පොඩ්ඩක් ඒක තදයි. ඒ පොඩ්ඩක් තදින් තද කරන්න. එතකොට ඔයගලන්ට තේරෙනවා මෙතන හොඳට හයි වෙනවා. මේක ෆෑන් කේබල් එක සෙට් කරගන්න එක. මේ ගහලා දිනවා CPU ෆෑන් CPU ඔප්ෂන් කියලා. ඔප්ෂනල් කියලා. එතකොට බලන්න කරන් තියෙන CPU ෆෑන් කියන එකට මෙන්න මේ කනෙක්ටර් එක සෙට් කරගන්න ඕනේ. CPU එකත් එක්ක ඇවිල්ලා තියෙනවා අපේ RGB lighting වෙන කේබල් එකක්. මේ තියෙන්නේ මේ පේනවනේ ඔයගලන්ට මේ පින් හතරක් තියෙනවා. මෙතන පින් හතරක් තියෙන එකක්. ඒක අපි සෙට් කරගන්න ඕනි. කූලර් එකේ මෙතන තියෙනවා පොඩි කනෙක්ටර්ස් දෙක. මේකේ තියෙනවා පොඩි ඉතලයක් ගහලා ඉතලයක් ගහලා තියෙනවා. ඒ ඉතලේ මෙන්න මෙතන මේ තියෙන සුදු පාට කනෙක්ටර් එකේ 12 වෝල්ට් කියන පැත්තට එන්න සෙට් කරගන්න ඕනේ. මේ CPU කූලර් එකත් එක තව වයර් එකක් ඇල්ල තිනවා. මේක මේ සෙට් කරන්න ඕනේ. තවත් ඒක කනෙක්ටර් එකක් තියෙනවා. එතෙන්ට කනෙක්ට් කරලා USB හෙඩර් එකකට සෙට් කරගන්න ඕනේ. මේකෙන් පුළුවන් මෙන්න මේ කනෙක්ටර් වාරකින් පුළුවන් ඔයගලන්ට මේකේ RGB control කරන්න software එකක් දාලා AMD
මේ සයිට ඩවනෝඩ් කල සොෆ්ටය එකක් දාලා කටරෝ කරන්න පුළුවන්. ඇට අප යන්නේ අපේ රැම් එක සෙට් කරගන්න. රැම් එක සෙට් කරගන්නගේ වැදගත්කම තියන්නේ රැම් හතරක් සෙට් කරගන්නවා නම් ඕන විදිහට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට රැම් ස්ටික් දෙක සෙට් කරගන්නවා නම් ඔයගොල්ලෝ බලන්න ඕනේ මදර් බෝඩ් එකේ මොන ස්ලොට් දෙකද සෙට් කරගන්නේ කියලා. මොකද ප්‍රොසෙසරේට රැම් එක බැලන්ස් වෙලා ඒ ස්පීඩේ වැඩ කරන්නේ ඒ හරි ස්ලොට් එකට ඔයගොල්ලෝ කනෙක්ට් කරගත්තොත්. මගේ මදර් බෝඩ් එකේ විදිහට B2 A2 කියන එක තමයි මම ස්ටික් දෙයක් සෙට් කරගන්නවට සෙට් කරන්නේ. ඒ කියන්නේ CPU එක පැත්තේ නම් දෙවෙනි එකයි හතරවෙනි එකයි. දැන් අපි බලමු කොහොමද අපි මේක සෙට් කරගන්නේ කියලා. මේකේ අපි පොඩි පොඩි තියෙනවා පොඩි ලිවරයක් වගේ මේ අයිනේ. ඒවා හත් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපේ තියෙනවා මේ පොඩි කට් එකක් වගේක් මේකේ. ඒක අපි මැප් කරගන්න ඕනි මේ RAM එකේ කට් එකට වගේ. ඊට පස්සේ අපි කරන වැඩේ මෙහෙම තියලිවෙලා මේක ප්‍රෙස් කරන්න ඕනි. මේක ඉබේම වැහෙනවා. මෙහෙම කරලා අනිත් පැත්ත කරාම ඒක ඇරෙනවා. ඊළඟට අපි යන්නේ මදර් බෝඩ් එක CPU කේස් එක ඇස්සේ ඉන්ස්ටෝල් කරගන්න. ඒක ගොඩක් වෙලාවට අපිට අමතක වෙනවා මේ IO shield එක මේ කේස් එක ඉන්ස්ටෝල් කරගන්න. බලන්න අපි බලන්නේ කොහොමද මේ IO shield එක ඉන්ස්ටෝල් කරගන්නේ මොන පැත්තටද අපි ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. මේකේ තියෙනවා ලස්සනට මේ එකේ මොනවාද මේ ඩිවයිස් කියලා. ඒක එන්න ඕනි එළිය පැත්තට. රවුම් මේ සිදුරු තියෙන්නේ ඔඩියෝ ජැක්ස් වගේ වට. ඒක එන්න ඕනි සවුන්ඩ් මේවට. ඒවා එන්න ඕනි පහළ පැත්තට. එතකොට එන්න ඕනි මේක එන්න ඕනි මේ අතට CPU එක තියෙන්නේ මේ අතට මේ මේ මගේ CPU එකේ උඩ පැත්ත මේ පහළ පැත්ත. එතකොට මේක ඇලෙන්නේ පහළ පැත්තට. ඊට පස්සේ අපි මේ මදර් බෝඩ් එක මේක සෙට් කරගන්නවා. කම්පෝනන්ට්ස් ආරක්ෂාවට පොලිතින් කෑන් ටික තනවල අයින් කරන්න ඕනේ. මේක වැදගත් මොකද මේ කම්පෝනන්ට් රත් වෙනකොට නැත්තම් ඒවා උණු වෙනවා. එහෙම වුණාම ඊට පස්සේ ඒවා කම්පෝනන්ට් උඩ ඇලිලා එකක ප්‍රශ්න එන්න පුළුවන්. හරි. ඊට පස්සේ කරන්න තියෙන්නේ PC කේස් එකේ තියෙන ඇන. ඒ ඇන වලට අපි සෙට් වෙන්න තියාගන්න ඕනේ. මගේ කේස් එක හැටියට නම් යන කලින්ම සෙට් කළා වෙනවා. A කියන්නේ ATX, U කියන්නේ micro ATX, I කියන්නේ ITX. ඒ කියන්නේ එක එක sizes තියෙනවා. දැන් ඒ sizes අනුව දැන් මගේ එකේ ඔක්කොම තියෙන්නේ ATM. ATX size එකට තමයි සෙට් කළා. ඔයාගේ motherboard එකේ size එක U හරි, ඒ කියන්නේ micro ATX හරි, ITX හරි නම් ඔයාලා මේ ගලවලා ආය මේ ඒවට ගැලපෙන slot වලට මේ කනෙක්ටර් සෙට් කරගන්න ඕනි. දැසි මම යන්නේ දැන් මේක ඉන්ස්ටෝල් කරගන්න. පළවෙනිටම මේක තියාගන්නවා IO shield එකත් එක්ක මැච් වෙන්න. මේක හයි කරගන්න පොඩ්ඩක් අමාරු වෙනවා අපිට මේ මෙන්න මේ ෆෑන් එක ගලවන්න සිද්ධ වුණා. සහ මෙතන මැද තියෙනවා පොඩි පොඩි කනෙක්ටර් එකක් වගේ. ඒක මේ හරියට මෙතන මැප් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ඇන අටක් තියෙනවා. ඒ ඇන අට සෙට් කරගන්න ඕනේ අපි ඊළඟට. අපි ඊළඟට යන්නේ මෙන්න මේ ෆ්‍රන්ට් පැනල් එකට. මම අමතරව ගත්ත ෆෑන් දෙක හයි කරන්න. සාමාන්‍යයෙන් මේ CPU එක ඇප් ප්‍රෝ එක වෙන්නේ CPU එකේ ඉස්සරහින් හුලං අස්සට එනවා. පිටිපස්සෙනේ උඩනේ හුලං එලේට යනවා. එතකොට තමයි මේ කම්පෝනන්ට් ඔක්කොම කූල් වෙලා ඒ විදිහට වෙන්නේ. ඒ නිසා මේ ෆෑන් හයි කරනකොට මේ ඉස්සරහා ෆෑන් හයි කරනවන හුලං ඇතුළට එන විදිහටත් මේ පිටිපස්ස ෆෑන් හයි කරනවන හුලං එලේට යන විදිහටත් ඒ ෆෑන් මේ හයි කරන්න මට මේ පැනල් එක ගලවන්න වෙනවා. මේ ෆෑන් එක හයි වෙන්න ඕනි මේ පැත්තට කේස් එකේ. මේක විශේෂත්වය තමයි මේ ෆෑන් එකේ තියෙනවා ගහලා තන තියෙනවා පොඩි ඊතලයක් ගහලා. ඊතලේ මේ පැත්තට තියනවා හුලං යන්නේ මේ පැත්තට. ඒ නිසා අපි මේ ෆෑන් එක හයි කරනකොට දැන් අපිට ඕනේ මේ පැත්ත ඉස්සරහින් හුලං අස්සට එන. ඒ නිසා අපි මේ ඊතලේ ඇතුල් පැත්තට එන විදිහට ෆෑන් එක හයි කරන්න ඕනේ මෙන්න මේ පැනල් එකේ ඇතුල් පැත්තට. මන්ද ෆෑන්ස් දෙක හයි කරලා තියෙන්නේ. දැන් මම මේ පැනල් එක මේකට සෙට් කරගන්න තමයි යන්නේ.
දැන් අපේ ෆෑන් දෙකේ වයර් දෙක මෙතනින් එලියට ගත්තා අපි කේස් ෆෑන් හෙඩර්ස් වලට මේ දෙක සම්බන්ධ කරනවා මේ තියෙන්නේ තව අපේ ෆ්‍රන්ට් පැනල් එකේ තියෙනවා අපේ power on button USB 3.0 jack audio mic jack මේ LED bulb ඒ වගේ කේබල් ටික තමයි මේ තියෙන්නේ ඒ ඔක්කොම අපි පස්සේ power supply එක සෙට් කරාට පස්සේ මේවා සෙට් කර ගන්න ඕනේ mother board එකට මම දැන් පෙන්වන්න යන්නේ කොහොමද power supply එක connect කරගන්නේ කියලා මේක fully module එකක් ඒ කියන්නේ cables මොකුත් connect කරලා නැහැ ඒ නිසා අපිට connect කරගන්න ඕනි සහ ඕනි දේවල් විතරක් connect කරන්න බලයි ඔයාලා හිතුවොත් දැන් මේකේ ඔක්කොම වයස් කනෙක්ට් කරලා තිබ්බනම් එහෙම එනකොටම අපිට ඕනි වුණත් නැති වුණත් ඒවා නිකම්ම මේක ඇතුලේ යොදා ගන්න වෙනවා. මේකේ තියෙන හැටියට අපිට ඕනිය විතර අපිට පුළුවන් පාවිච්චි කරන්න. මේ තියෙන්නේ මේක තිබ්බ ඔක්කොම වයස් ටික. මෙතන තියෙනවා SATA cables තුනක් wall connector එක. මේ තියෙන්නේ CPU connectors CPU දෙකකට පාව දෙන්න පුළුවන්. මගේ එකේ තියෙන එක CPU එකයි. peripheral connection එකක්. ඒ කියන්නේ ෆෑන්ස් එහෙම කනෙක්ට් කරන්න ඕන නම් මේ වගේ මේකෙන් කනෙක්ට් කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ mother board එකට පවර් දෙන කේබල් එක. මේ තියෙනවා VGA cables හතරක්. ඒ කියන්නේ VGA card හතරකට පවර් දෙන්න පුළුවන්. ඒ වුණාට දැන් මේ power supply එක watt 750යි. ඔයගලන්ට ඕන නම් VGA card හතරක් වගේ කනෙක්ට් කරගන්න මේකට ගන්න ඕනේ 1600 watt වගේ power supply එකක්. එහෙම නැති වුණොත් එහෙම මේ කම්පෝනන්ට් වලට අඩු කරන්ට් එකක් ඇවිල්ලිවෙලා මේවා හරියට වැඩ කරන්නේ නැති වෙනවා. සමහර වෙලාවට මේවා damage වෙන්නත් පුළුවන් අඩු ලොකු පවරයක් ගන්න try කරන නිසා. මගේ PC build එකට ඕනි වෙන්නේ motherboard cable එකයි, මේ wall power connector එකයි, CPU cable එකයි, එක SATA cable එකක් ඕනි වෙනවා. තව VGA cable එකක් ඕනි වෙනවා. මොකද මම පාවිච්චි කරන්නේ එක hard drive එකයි. සාමාන්‍යයෙන් SATA power cable එක SATA drivers තුනක් connect කර ගන්න පුළුවන්. ඒ නිසා මේ ඔක්කොම power cables අපිට ඕනි වෙන්නේ නැහැ. උනාට මේ power supply වෙන කට්ටිය මේ හැමදේම වෙනවා අපිට එහෙම අවශ්‍යතාවයක් තිබුණොත් හරි සමහරක් විට මේ power cable එක damage වුණොත් හරි අපිට පුළුවන් මේ එකක් use කරගන්න. මම මේ අදාළ cables ටික මේකට high කරගෙන තියෙනවා. power supply එක මේ case එක high කරන්න කලින් මේවා high කරගන්න එක හොඳයි. මොකද නැත්තම් අපිට මේ අතුලට අත දාලා මේක අමාරුවෙන් කරන්න වෙනවා. දැන් එළියෙන් නම් high කරාට පස්සේ මේ power supply කෙලින්ම case එක අසර දාන්න තමයි තියෙන්නේ අපිට. මම මේ power supply එක මෙතනට high කරන්න යන්නේ. දැන් මේකේ තියෙනවා පොඩි fan එකක්. ඒ ෆෑන් එක එන්න ඕනි. මේ කේස් එකේ තියෙනවා යටපැත්ත බලන්න පේනවනම් මේ පොඩි තියෙනවා වා කවුලුවක් වගේක් මේ පහල. අන්න ඒ පැත්තට තමයි ෆෑන් එක එන්න ඕනි. එහෙම නැති වුණොත් එහෙම එකක් නැත්නම් ඕගලන් කේස් එකේ සාමාන්‍ය ෆෑන් එක එන්න උඩ පැත්තට. මද බෝඩ් එකේ තියෙන පැත්තට. මගේ එකේ මෙහෙම යටින් පොඩි මේකක් තියෙන නිසා මම මේක ෆෑන් එක හයි කරගන්නේ යටපැත්තට. ඊට පස්සේ මේ පැත්තේ තියෙන ඇන හතරක් මම ඒ ඇන හතර හයි කරලා මේ පවර් සප්ලයි එක හයි කරන්න යන්නේ දැන්. දැන් අපි යන්නේ මේකේ වයර් ස්ටික් කේබල් ස්ටික් කනෙක්ට් කරගන්න. දැන් මේ තියෙන්නේ මදර් බෝඩ් එකට එන 24 pin කනෙක්ටර් එක. ඒක මම සෙට් කරගන්න ඕනේ මෙතෙන්ට. ඒ වගේම මේ තියෙන්නේ CPU කනෙක්ටර් එක. ඒක මම සෙට් කරගන්න ඕනේ මෙතෙන්ට ඇතුලේ. පොඩ්ඩක් මෙයා ඉන්නේ තියෙන්නේ. තව මේ තියෙනවා ෆෑන් කේබල් දෙකක්. ඒ වගේම තව තියෙනවා මේ තියෙන්නේ USB කනෙක්ටර් එක ෆ්‍රන්ට් පැනල් එකේ. ඒ වගේම මේ තියෙන්නේ HD audio connector එක. ඒ වගේම මේ තියෙන්නේ front panel එකේ තියෙන power button එක. එතකොට hard disk drive එකේ button එක, LED එක, ඒ වගේ තියෙන connectors ටික තමයි මේක. ඒක මම set කරගන්න ඕනේ මෙතෙන්ට. මේ තියෙන්නේ තව fan header එකක්. තව දෙයක් තමයි ඔගලන්ට සාමාන්‍යයෙන් mother board එකේ fan headers මදි වුණොත් එහෙම ඔයගලන්ට පුළුවන් මේ AIO හරි අනිත් මේවට හරි connect කරගන්න. ඒ වගේම තමයි මේ සමහරක් fan headers තියෙනවා pin 3 ඒවා, සමහරක් යදිනවා pin 4 ඒවා. pin 3 එක PWM, ඒ කියන්නේ ඔයගලන්ට පුළුවන් මේකේ speed එක control කරන්න. මේ තියෙන්නේ ඒ වගේ pin 3 එකක්. මේ තියෙන්නේ pin 4 එකක්. pin 3 එකේ එහෙම control කරන්න බෑ, ඒක වැඩ කරන්නේ full speed එකෙන්. ඒකයි වෙනස. ඔගලන්ට pin 4 එකට pin 3 එකක් connect කරන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නෑ ඒවා. අපි මෙතන තියෙන බේ එක ගැලගුවා, මේ SSD ගහන්න තියෙන බේ එක. දැන් අපි යන්නේ මේකට SSD එක high කරගන්න. ඊට පස්සේ අපි ඒක මෙතෙන්ට high කරගෙන SATA cable එක connect කරන විදිය පෙන්වන්න. මම දැන් මේ SSD එක මේ බේ එකට connect කරලා තියෙන්නේ.
දැම්මන් ඉටවස්සේ මේ මද බෝඩ් එදකාපු සාටකේබල්ල එක මෙතන සාට පෝට්සි හයක් තියෙනවා එතනින් මේකට සෙට් කරලා තියෙන්නේ ඊට පස්සේ මම ඒක කේස් එක පිටිපස්සෙන් අරගෙන මේ ඉස්සරහට අරගත්තා මේ SSD එකේ තියෙනවා මේ තියෙන්නේ SATA port එක මේ තියෙන්නේ power SATA power එක දැන් මම කරන්නේ මෙතන මේක සෙට් කරනවා ඊට පස්සේ මම මේ ඊළඟට කරන්න යන්නේ power cable එක මේකට සෙට් කරගන්න එක මම දැන් මේ SATA cable එක high කරලා මේ SATA power එකත් high කරලා ඉවරලා දැන් මේ bay එක මෙතෙට high කරලා තියෙන්නේ දැන් මම යන්නේ මගේ VGA එක කනෙක්ට් කරගන්න. VGA එක කනෙක්ට් කරන කලින් මේ වගේ සාමාන්‍ය මේ කැප් තියනවා දාලා මේ වගේ ආරක්ෂාවට මේ කැප් දාලා තියනවා. මේ කැප් ටික ගලවන්න ඕනේ. ඒ වගේම මේ වගේ පොලිතින් දාලා තියනවා මේක හීරෙනවට අරම වෙනවට. ඒවා ඔක්කොම ගලවන්න ඕනේ මේක හයි කරන කලින් මොකද මේක රත් වෙනවා ගොඩක්. දැන් අපි යන්නේ අපේ VGA කාඩ් එක මේකට සෙට් කරගන්න. ඒකට අපි මෙතන පොඩි මේ ස්ලොට් දෙකක් අයින් කරගත්තා. සෙට් එක සෙට් වෙන තියෙන මේක තද කරාම ගාන්ට් එක වැටෙනවා කට්ටෙට ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතන තියෙන මේ ඇන දෙක මෙතන තියෙන මේ ඇන දෙක සෙට් කරගන්න ඊට පස්සේ මේ පැනල් එක හොයම හරි ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ තියෙනවා පවර් කනෙක්ටර්ස් දෙක එක් පවර් කනෙක්ටර්ස් ටික මෙතන සෙට් කරගන්න තමයි තියෙන්නේ මගේ අදින් පොඩි වැරද්දක් වුණා මේ VGA කාඩ් එකට කේබල් දෙකක් ඕනි වෙනවා මොකද මේක 8 pin PCI power connector එකක් ඕනි ඒ නිසා මම දෙකක් connect කරලා තියෙනවා දැන් ඔක්කොම connect කරලා තියෙන්නේ දැන් අපි යන්නේ මේක on කරලා බලන්න කොහොමද කියලා මම දැන් first time PCI on කරන්න යන්නේ fan වැඩ කරනවා HDMI ගෙන සිලෙක්ට් කරා හරි පේනවා මෙතන Samsung hard disk එක identify කරගෙන තියෙනවා එතකොට new CPU install CPU එක identify කරගෙන තියෙනවා බලමු අපි F1 to run setup ඉතින් ගිහිල්ලා SATA hard disk identify කරගෙන තියෙනවා memory දෙකම identify කරගෙන තියෙනවා එතකොට ප්‍රොසෙසර් ඩෙන්ටිෆයි කරගෙන තියෙනවා 1700 කේ ලෙවල් එක. එතකොට CPU fan අතරම වැඩ කරනවා. ඒ ටික හරි. එතකොට motherboard temperature එක 30යි. ඒක එක ප්‍රශ්න. හොඳ ගානක්. එතකොට හැමදේම සාර්ථකයි. අපි ඔන් කරලා බැලුවා වැඩ කරනවා දැන් අපි කේබල් මැනේජ්මන්ට් කියන දේ ඒ කියන්නේ මේකේ පිටිපස්සේ පැත්තේ කේබල් ටික නිකන් ස්ටිප් වයර්ස් විදියට එකතු කරලා එක පැත්තකට අරගෙන මේ වයර් ටික එක විදියට හදලා මේක එච්චරම වැදගත් නෑ වුණාට මේ වගේ දෙයක් කරාම ලේසි වුණා වෙනවා කරන්න ඔයාලට පේනවා මේ වයර් ටික එකතු කරලා තියෙනවා මේ පහල තියෙන හිස්සිඩි ප්‍රමාණයම යොදාගෙන තියෙනවා වයර් ටික මේවා කරන්න දැන් කේස් එක වහන්න යන්නේ පැත්තෙත් මං ඉඩ තියෙන විදිහට කේබල් මැනේජ් කරලා තියෙනවා මේ කේබල් ඒ අදාළ තැන් වලට ලේසි විදිහට රවුට් කරලා ඒ විදිහට මේව කරලා තියෙන්නේ පහළ වුණත් තියෙන්නේ කේබල් ඉඩ තියෙන තැන් වලින් ළඟ තියෙන කනෙක්ටර්ස් වලට එතනින් අරගෙන ඒ විදිහට මැනේජ් කරලා තියෙන්නේ ඊපස්සේ ඔයගලන්ට පුළුවන් මේ ස්ටිකර් එක ගලවලා අයින් කරන්න දැන් අපි මේක බිල් කරලා සෙට් කරලා ඔක්කොම ෆික්ස් කරලා මේ ටෙම්පර් ග්ලාස් එකයි හැමදේම ෆික් කරලා දැන් මේ ෆයිනල් බිල්ඩ් එක අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු